පස්සනාව යටතේ විග්‍රහ වෙන නවසීවතික පබ්බය නවසීවතිකය නවසීවිත සීවතික කියන්නේ නව ආකාරයකට හුණු වෙච්ච ජරාවට පත් වෙච්ච මලකුණ සම්බන්ධයෙන් වඩන්න තියෙන අසුභ භාවනාව නවසීවතික භාවනාව පුණජපරම් වික්කේ වික්කෝ සේයතාපි පස්සේ ශරීරං සීවතිකා චට්ඨිතං ඒකා හමතං වා විහමතං වා තිහමතං වා උද්දුමාතකං වෙනිලකං විපුබ්බජාතකං සෝ ඉමමෙව කායං උපසංහරති ආයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං හාව ඒවං අනතීතෝති ඔය විදිහට විග්‍රහ කරනවා දිගටම මේ මිය ගියාට පස්සේ ශරීරය ගෙනහිල්ලා දානවා සොහනට දැන් අද වගේ නෙවෙයි ඒ කාලේ අද නම් ආධානය කරනවා එක්ක වලනවා ඒ කාලේ හිම නෙවෙයි ඒ කාලේ සොහනට ගිහින් විසිකලා දැම්ම විතරයි කුමක් හරි රෙදි කඩක හරි පැදුරු කඩමාල්ලක හරි ඔතලා ගිහිල්ලා විසිකරනවා කනත්තට එහෙම ඒ කාලේ කරේ මොකද ඒකත් සතුන්ට ආහාරයක් වශයෙන් වේවා කියලා හිතාගෙන ඒකත් දානයක් වශයෙන් දුන්නා ඊට පස්සේ මොකද වෙන්නේ ටික දවසක් යනකොට මේ ශරීර ඉදිමෙනවා ඉදිමුණාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ ඒවා නිල් පාට වෙනවා උද්දුමාතකම් විනිලකම් නිල් පාට වෙනවා ඉදිමිල නිල් පාට වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ පුබ්බක ජාතම් පුපුරලා යන පටන් ගන්නවා පුපුරලා ශරීර අභ්‍යන්තරයේ පවතින ඕජාව ගලන්න පටන් ගන්නවා එළියට දැන් මෙන්න මේ විදිහට ශරීරය කුණු වෙලා වැගිරෙන්න පටන් ගන්නවා එතකොට නුවණින් කල්පනා කරලා බලන්න ඕන මම කියලා මේ ගත්ත ශරීරයත් මෙපමණයි නේද මම කියලා ගත්ත මේ ශරීරය තුල පවතින මේ අතහත්වෙම නේද මේ ශරීරයත් යම් දවසක මේ විදිහටම මැරිලා ඉදිමිලා නිල්ලලා කුණුපා කුණු වෙලා වැගිරෙනවා නේද මහ පොළොවට අන නුවණින් දකින්න ඕන එතකොට අන්න පෙනෙයි යථාර්ථය එතකොට පෙනෙයි එහෙනම් මේ කය පුදේශා සටන් කරන්නේ කුමටද කුමටද මේ කය පිනවන්නේ කුමටද අසරණ සතුන්ගේ රීරි මාංශ වලින් මේ කය පෝෂණය කරන්නේ කුමක් දවසාදි වෙන්නේ මෙච්චරයි නේද ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට නුවණින් බලන්න පුළුවන්කම තියෙන්න ඕන නුවණින් දකින්න අසමත්තම් කරන්න දෙයක් නැහැ නුවණින් දකින්න ඕන මැන්නට පස්සේ ඔක දකින්න බෑනේ මැන්නට පස්සේ ආපහු හිතන්නද මගේ මේ කුණු කය මෙහෙමයි කුණු වෙලා වැගිරෙනවා කියලා මැරෙන් ඉස්සෙල්ලා සිහි කරන්න ඕන එක මැරෙන්නට පස්සේ කොහොමත් කය අත්හැරිනවා එහෙනම් මැරෙන් ඉස්සෙල්ලා කය අත්හරින්න පුළුවන් නම් අන්න එතනයි දක්ෂකම තියෙන්නේ ජයග්‍රහණයේ තියෙන්නේ මරණයට පෙර මේ කය පිළිබඳ චන්දරාගය අත්හැර ගන්න පුළුවන්කම ලැබුණොත් ඒ කාන්ත වශයෙන්ම සියලු සංසාර දුකින් නිදහස් වෙනවා එහෙනම් ගැඹුරු විමර්ශනයකින් යුක්තව අපි වාසය කරන්න ඕන මේ කය පිළිබඳව ගැඹුරින් ගැඹුරට නෝනින් සිහි කරන්න ඕන තවසීවතික කියලා කියන්නේ ආකාර 9කට මේ කය කුණු වෙලා වැගිරෙන ආකාරය ගැන දක්වපු විස්තරයක් ඒක මහා සතිපට්ඨාන සූත්‍රය වලත් ඔබට කියවන්න පුළුවන් මයිකින්කට කියවන්න යන දීර්ඝ විස්තරයක් තියෙන නිසා එතකොට ඒ පිළිබඳ මූලික සටහනක් විතරයි තවන්නේ ඉස්සරහට ලහම්පත්තු කාර දෙනකොට ඒ පිළිබඳ යම් කිසි විස්තරයක් ඇතුළත් වෙනවා ඊට අමතරව ඔබට පුළුවන් අවශ්‍ය නම් මොකද මේ වෙනකොට ත්‍රිපිටකය සෑම ආකාරයෙන්ම වැඩ ඉන්නවා අන්තර්ජාලය තුල අපිට මුණ ගැහෙනවා ඉතින් ඒ නිසා පහසුවෙන් ඔබට ඒ ධර්මය ඉතින් කියවන්න පුළුවන්කම තියෙනවා එහෙනම් අන්නේ නවසීවතික භාවනාව ඒ කාලේ නිවනට කෙටිම මාර්ගයක් හරියට දක්වලා තියෙනවා ඒ කියන්නේ නවසීවතිකය භාවනා කළොත් ඉක්මනින්ම පුළුවන්කම ලැබෙනවා මේ සියලු කාමරාගයන් දුරු කරගන්න අනාගාමි ඵලය දක්වා පහසුවෙන් එන්න පුළුවන්කම තියෙනවා ඒ ශරීරය ඊට පස්සේ ඉදිමිලා නිල්ලලා පුපුරලා ඊට පස්සේ අතපය විකාර වෙලා අතපය ගැළවිලා සත්තු විසින් කාදමලා ඊට පස්සේ ලේ වැගිරිලා අතපය තැන් තැන්වල විසිරීලා ඊට පස්සේ කුලාවක යනාදි වශයෙන් අන්තිමට මේ පණුව දාලා යනාදි වශයෙන් මේ ශරීරයේ සියදෙන විකාර සම්පූර්ණයෙන්ම නොනින් දකිමින් වාසය කරන්න ඕන එතකොට අන්න මේ සියලු කායන් පිළිබඳ මේ මම කියලා ගත්ත මමත්වෙන් ගත මේ සොකීය කායත් සක්කාය කිවිත් ඒකයි මේ සොකීය කායත් මේ අනුන්ගේ වශයෙන් දකින්නා මම යනුවෙන් මගේ යනුවෙන් ඒ බැඳෙන්නා සකල විද කායන් පිළිබඳවත් යථාහත්ව නොනින් සිහි වෙන්න පටන් ගන්නවා
අසුභ සංඥාව බහුල වැඩෙනවා. දස අසුභය වැඩෙනවා. ඒ අසුභයෙන් මොකද වෙන්නේ? බහුල වශයෙන්ම කාමරාගය සිදෙනවා. ඊට පස්සේ ඒ ශරීර පිළිබඳ ඇති ආසාව දුර වෙලා යනවා. ප්‍රධාන වශයෙන්ම එතන තමයි ගොඩක් අය හිර වෙන තැන. උතුම් වූ පැවිදි තුලදී බොහෝ දෙනෙක්ට මගහැරව ගන්න බැරි තැන තමයි එතන. මේ කය පිළිබඳ තියෙන චන්දරාගේ පහවෙන්නේ ඒ නිසාම ස්පර්ශකාමී කෙරෙහි හිත ඇදිලා යන ඔලොල් වෙනවා. එතකොට උත්තරීතර අරියත් අධ්‍යාත් බහා තබා යන්න සිද්ධ වෙනවා පහ රෝවාසයට. එහෙම අවස්ථාව ගැන බුදු පියාණන් වහන්සේගේ සමීපයේ සඳහන් වෙනවා. මහා කාල චූල කාල කියලා සහෝදර දෙන්නෙක් හිටියා, වෙළෙඳු දෙන්නෙක්. චූල කාල ඒ විදිහට පැවිදිලත් උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය පැවිදිලා සැවැත් නුවර ඒ චූල කාල හාමුදුරුවන්ට බැරි වුණා ඒ කාමරාගේ සිඳ ගන්න, ස්පර්ශකාමී දුරු කර ගන්න. ඒ නිසා නැවත ඔහුගේ බෙරින්දාවරුන්ගේ මායාවට අහු වෙලා ඔහු ගියා යන්න ගෘහවාසයට. සංසාර දුකට ඇද වැටුණා. නමුත් මහා කාල උත්තමයා නම් එහෙම වුණේ නැහැ. උන්වහන්සේ කනත්තර ගෙන ආපු එක්තරා තරුණ කාන්තාවකගේ සිරුරක් පිරිසිදු නුවණින් දැකලා ඒ කය පවතිනව අසුබේ නුවණින් මෙනෙහි කරලා ඒ කය මොහොතින් මොහොත විපරිණාමයට පත්වලා වෙනසෙන ආකාරය නුවණින් දැකලා ඒ අසුබේම කර්මස්ථානයක් වශයෙන් අරගෙන එයින් අරිහත් ඵලයට පත් වුණා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව ඉස්සරහට සමත විදර්ශනා භාවනාවල්දී තව තවත් ඒ කතා පුවත් ඇතුළුව ධම් මාර්ගයේ දැක්වෙනා නිදර්ශනත් එක්කම උදාහරණත් එක්කම පැහැදිලි කරන්න සූදානම්. ඒ නිසා ඒ ගැන අපි විස්තර දෙවනුව සාකච්ඡා කරමු. එහෙනම් ඔන්න ඔය විදිහට නවසීවතික භාවනාව වඩන ආකාරය අනුභාග තුන හද පෙන්නනවා. ඊට පස්සේ මේ ශරීරයේ කෑලි කඩාගෙන මේ සුනකයන් ගිජුලිහිණි, ඊළඟට මේ සිංහල සොහොන් සිංහලයන් යනාදී වශයෙන් මේ සතුන් මේක කාදමන ආකාරය, ඊට පස්සේ ටික ටික යනකොට මේ ශරීරයේ මස් සිඳිලා ඇට කැපිලි විතරක් මතුවෙන ආකාරය, ඊට පස්සේ අලුක බෙයියන්ගේ පාටින් යුක්ත ඇට කැපිලි විසිරීලා තැන් තැන් වල විකාර රූපිය පවතින ආකාරය, ඊට හර ලස්සන සිරුරක් වශයෙන් දැක්ක ඒ ලස්සන රූපයක් වශයෙන් ලෝකයා රැවටිච්ච ඒ සිරුර අන්තිමට නිකම්ම නිකන් සුදු පාට හක්ගෙඩියකින් යුක්ත අලුක බෙයියන්ගේ පාටින් යුක්ත වේදාකාර හැඩතලයන්ගෙන් යුක්ත ඇටකපිලි ගොඩක් වෙලා මේ විසිරලා පවතින ආකාරය දක්වාම නුවණින් විමර්ශනය කරමින් දකින්න ඕන. ඊට පස්සේ දකින්න ඕන මේ විදිහටම නේද මේ සෑම කයක්ම අවසානයේ ජරාට පත් වෙලා මරණයට පත් වෙලා වෙනසිලා යන්නේ. එතකොට මගේ කයටත් මෙච්චරයි, අනුන්ගේ කයටත් මෙච්චරයි, එහෙනම් මම කියලා මගේ කියලා මේ කායන් එක්ක අපි මේ චන්දරාගෙන් බැතිරෙන්නේ ඇයි? මේ අත්හාතයන් නොනින් ඉවසන්න බැරි නිසා නේද? ඕනෑම මොහොතක තරුණ වයසකදී හරි පුමුණ වයසකදී හරි ඔය කය මරණයට පත් වුණොත් එහෙම එතනින් එහා පැත්තේ තියෙන අසුභයන් නේද බලන්න. දැන් ජීවත් වෙනකන් අපට අසුභය දකින්න බැහැ. ජීවත් වෙනකොට අසුභය දකින්න එක තමයි පටික්කුල මානසිකාරයෙන් කරන්නේ. ජීවත් වෙන හරිය ඇතුළ අසුභය. දැන් මරුණට පස්සේ අසුභය තමයි නාවසීවතිකෙන් දකින්න. ආකාර දෙකටම දකින්න ඕන. දැන් ගොඩක් අය ජීවත් වෙලා ඉන්නකම් බෑනේ. ජීවත් වෙලා ඉන්නකම් අසුභයි. එහෙනම් මරුණට පස්සේ මොකද වෙන්නේ? බලන්න මරුණට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔච්චර ලස්සනයි කියන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණ මරණ භවන් තරම් දැකලා තියෙන. කොච්චර ලස්සනයි හෝ ප්‍රියමනාපයි කියව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මේ ගියාම බලන්න ශරීරයට මොකද වෙන්නේ කියලා. මෝනේ ඉඳලම කළුපාට වෙලා යනවා. ඇවිල්ලා සුදුපාට වෙච්චාම ප්‍රමාණිකුල අවපැහැයට පත් වෙනවා. අර මලක් පර වෙලා ගියා වගේ. අවසානේ කෝවර ලස්සන අන්තිමට බලාගෙන හිටියොත් ඒ දිහා දිගින් දිගට දිගින් දිගට අන්න දකින්න පුළුවන් මහා විකෘති රූපයක් මතුවෙලා යන ආකාරය. එතකොට නිශ්චිත නිශ්චිත රූපයක් තිබුණේ කොයි රූපෙටද අපි ඇලුම් කරේ? එහෙනම් අර අසුභ කොට්ටාස අසුභයන් වශයෙන් ලෝකෙට විද්‍යමාන නොවිච්ච ස්වභාවය තුළ අර අසුභය සෝදා පවිත්‍ර කරමින් ඒ පවත්තන් ගියපෝ ඒ මායාවට නේද අපි ඇලුම් කරේ, ආදරය කළේ? දැන් ඒ මායාව සිද්ධ වෙන්නේ නැහැ නේ, මොකද දැන් මැරිලානේ. දැන් මැරිච්ච නිසා අසුභය ප්‍රතිසංස්කරණය වෙන්නේ ඒසන. දැන් අසුභ වශයෙන් මේක පේන්න ගන්නවා. දැන් අසුභේ ඉලිප්පිලා එනවා, මතුවෙලා එනවා. අනේ දැන් වැగిරෙන්න ගන්නවා. දැන් කෝවර ආදරේ. ඒසන් නුවණින් ගැඹුරින් දකින්න ඕන. එතකොට පුළුවන්කම ලැබෙනවා මේ සියල්ලෙන්ම නිදහස් වෙන්න. නැත්තම් මේ කුණු සංසාරේ, මේ භයානක සංසාරේ, මේ හිස් නාම රූප අතර සැරිසරනවා ජරා මරණ කරපින්නාගෙන අසාර සාංශාරික සත්‍යයක් වශයෙන්.
ऐसा पिंगतुनी उन्नयाकारिंग पूर्वांग कामती ना नवसीवती के गैन दाखिन है नवसीवती के अतुलिया भावना के ने वेना वेना आप इतने दाखिन दोनों ताऊदुरोटा जबरिंग अपने एपिलों विमर्शन ही करके ना पूर्वांग कामती ना आप इधर ये दिहे मुनो ते गैन साकार्चा करमु उगत उगत मत तेरे ने ऐसी मैं दीर्घतर विस्तरया मैं केटियंग मैं आकारिंग दाखवान ना अमारु भाव है ना कायानुपस्थना व्यथते सत्र सतिपट्टा कायानुपस्थना वितरय काम विग्रह कले आनापान पब्बे इरियापत पब्बे संपजान पब्बे पटिकूल मनसिकार पब्बे धातु मनसिकार पब्बे नवसीयोतिक पब्बे केन मेन्न मे पब्बाय नत्तम मे आकार हय भावनागेनय मे विस्तर कले एनं कायानुपस्थना व्यथते मे आकारें भावना हयक एतुलत वेनवा मे हयम हो एकक हो प्रगुण किरीमें एकक प्रगुण कलत हयम प्रगुण कलत ए मट्टम वलिन प्रतिफल लबन्न पुलुवंकम लबेनवा एकक नमुत प्रगुण करगत्तोत तम तमंगे इंद्रिय धर्मयन्ट गलपेन आकारें तमंगे चरितयट गलपेन आकारें यंगिसि भावनाव तोरागने मेइन ए भावनाव प्रगुण कलोत ए कांतेम काये असुभेयै दकिन्ने असुभे सुभ केन विपल्लासेय दुरु वेन्ने एनं असुभे सुभ विपल्लासेय दुरु वेनकोट मोकद वेन्ने कबलिंकार आहारे पिलिबंद ऐति चंदरागे दुरु वेले यानो मे काय पोषणे करन आहारे पिलिबंद ऐति चंदरागे दुरु वेले यानो ईटासे मोकद वेन्ने काम सांखिलेसे अंगितेन दुरु वेले यानो ईटासे मोकद वेन्ने काम उपादान अंदर काम भव दुर्वेनवास मुखद काम काम ओगे सिंधिलेनवा रागे वहावेनवा मुदावेन कायानुपस्थना बहुलो वडान्नि रागे पहावि काम काम उपादान दुर्वे रागे पहावि एनं पिंगतुनि अद दवसेदी अपि एवतुमु चतुरार सत्य धर्मे तुल अतुलत्वन्ना दुःख निरोधगामिनी पटिपदार सत्य केन ए उत्तरेतुर निर्वाण प्रतिपदावट अदाल सतर सतिपट्टान धर्मे तुलिं कायानुपस्सना पिलिबंद मेतेक वेला विस्तर कला एत मं विश्वास करनवा इताम अल्पमात्रयक विस्तर विस्तर करगन्न पुलुवन उनी तवत बोहो कारणामे संबंधें पहेदिलि कल हेकि नमुत अपट मे दीर्घ वशयेन मे धर्म एक दिगटम हेम पवत्ता देशना करमी संवाद करमी पावतान हेकिट सुधुसु पारिधि काले निशा अनित्य तमाइ देशनावकाशन कोई तरह दीर्घ वसे मे देशना पावत्ता गिया ये श्रवणी कला धारणी कर गई मे हेकिया तो बड़ती मेथे कला मे देशना कर बोको धाम कारण अब धारणी नैवत 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 श्रवणीय कर्मी ये धर्मी श्रवणीय कर्मी नैवत आशीर्ताय भविताय बहुलीकता है ये धर्म श्रवणी के लिए बहुल कर तमाय मेघिय कर्नाटिक हरि आम दुर्ग हरि अवबोध कर गान पूर्वांकम लेबिन एडिसा मंग विश्वास कर अद दवसी यदि मैं कायन पसना पिलिबंद सिद्ध कर विग्रह प्रमाण वर वेदना पसना चित्ता पसना धम्मा पसना के नित्रु अनुपसना के नापि इधरि सती दिशा कच्चा करम अद दवसी यदि मैं अनुपसना के नबलद ये धाम व्याकरण में अवबोध एकांत वसीम मैं अशुभ शुभ बला से दुर्कर्मी काम उपादान दुर्कर्मी कामोगे सिंधलमी राग साल्य दुर्कर रागें अतिना यम पारिदाह दुर्कर चित्त समाधि गुणगागन ये चित्त समाधि तुल तुम विदर्शन अजाने मतुकरगन मैं भयंकर घोर कड़क संसार दुखें अतमिदेन उपकार महाधर्माबोधि अबोट पत्न हेमना एव तुम धर्माबोधि युक्त अप्रमादी ए देशना कल धाम व्याकरणे तुलिं तवतव धर्माबोधि धर्मज्ञानी वर्धने करगनिमि अप्रमादि वेरवडमि सियलु राग देशमु नतुमिंगे सदातनिकमा निवनिम्म सनसिमि केन उतुम्म प्रार्थनांग अधिष्ठान युक्तो करु थंडनगा साधु खारे पवत्तमु।